මාජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අප සජීව සම්බන්ධ කරගන්නවා. සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක් සංග. අනේ ගොඩක් වටිනවා මේ වෙලාවේ ඔබතුමා සජීව සම්බන්ධ වීම. මොකද අද මාර්තු 5. දැන් මාර්තු 5 වෙනිදායින් පස්සේ විදුලි කැපිල්ලක් නැහැ කියලා ආණ්ඩුව පැත්තෙනොත් ඒ වගේම ජනාධිපතිතුමාත් උපදෙස් දුන්නා 5 වෙනිදායින් පස්සේ විදුලි කැපිල්ලක් තියන්නේ නැති වෙන්න වැඩ කටයුතු කරන්න කියලා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා කියලා තිබුණා, ගාමින් ලොග්ගේ ඇමතිතුමා කියලා තිබුණා. හැබැයි ඊයේත් කතාබහට ලක් වුණේ අදත් විදුලිය කැපෙනවා කියලා. එතකොට දැන් අලුත්ම තත්ත්වය ගැන දැනගන්න මේ සම්බන්ධයේ ගොඩක් වටිනවා ඔබතුමා දුරකථනයට පැමිණීම අපට කියන්න මොකද්ද වෙන්නේ අද ඉඳන් කියලා. ඒක කෙරෙන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපිට ඊයේ තිබ්බ දැක්වෙනවා පේනවා අද පැය දකුණු පළාතට පැය 7.5කුත් අනිත් පළාත්වලට පැය 4කුත් ඒ වගේම හෙට දකුණු පළාතට පමණක් පැය 3.5කුත් විදේ කපනවා කියලා. ඒ අනුව ඊයේ රාත්‍රියේ 11-12 වෙනකම්ත් නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය සාකච්ඡා කරේ අවශ්‍ය තෙල් සංචිත ප්‍රමාණය අද කොහොම හරි ලබාගෙන ඒ අනුව තෙල් ශාස්ත්‍රාවේ සභාපතිතුමා ඒ අදාළ නිලධාරීන්ට නියෝග නිකුත් කළ සාකච්ඡා කළ ඒ ප්‍රශ්න විසඳයි. අපි බලාපොරොත්තු වෙන අවශ්‍ය තෙල් සංචිත මේ ජනයන්ත්‍ර පද්ධතිවට ලැබිලා අද විදුලි කප්පාදු අද කරගැනීමේ හැකියාවක් තියෙනවා. සදුදයින් පස්සේ අපි හෙටත් සතියන්තය අමතක කරමු. සදුදයින් පස්සේ අපි කොතන්ට යයිද? ආයේ පොඩ පොඩ කොටස කොටස කැපෙයිද? නැත්නම් කවදාටද අපිට යලි විදුලිය නොකැපෙන තැනකට යන්න පුළුවන් වෙන්නේ? පොඩ්ඩක් හරි නැත්නම් මෙහෙම තනින් තන හරි කියලා කතා නැතුව මෙන්න කැපෙන්නේ නැහැ කියලා නිශ්චිතව කියන්න පුළුවන් වෙන්නේ කවද්ද? නිශ්චිතව කියන්න පුළුවන් වෙන්නේ අපි දැන් බලාපොරොත්තු වෙන අපිට අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණය ෂිප්මන්ට් එකක් එනවා 6 වෙනිදා. ඒතකොට 7 වෙනිදා ඒක ගොඩවාපුහම අපිට ජෙනරේටර්ස් වලින් භාගයක් ඒ දැවි තෙල් වලින් ෆර්නස් ඔයිල් කියන එකෙන් දුවන්න පුළුවන්. ඒකට අපිට දවස් 15ක පමණ ප්‍රමාණයකට මේක සෑහෙනවා. ඒකට අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඩීසල් ලබා ගැනීම. ඩීසල් සාමාන්‍යයෙන් දවසකට මෙට්‍රික් ටොන් 1850ක් ඕන මේ ජෙනරේටර් සම්පූර්ණයෙන් දුවන්න. ඒතකොට ඒ ප්‍රමාණය අපි ලබා ගැනීම තමයි තීරණ කටයුතු කරන්නේ. ඒ අනුව බලාපොරොත්තු වෙන මේ තෙල් සංචිත ලැබුණාම විදුලියේ කප්පාදුව අවම කරගෙන ඒකෙන් අපිට අර වතුර පිළිබඳ ප්‍රශ්නයක් තියෙන නිසා මොකද අපි දන්නවා සමනවැඩ වැල සමනල වැව මාවුසා කැලේ කාටල් බැගේ බලාගාරවල විදුලි ජල සංචිත 22-23 දක්වා පාතරැත්තලා තියෙනවා. අපිට මේක අනිවාර්යයෙන්ම කළමනාකරණය කරගත යුතුයි. අපිට හුඟක් ප්‍රශ්න තිබ්බත් අපි අඩුවෙන්ම විදුලිය කප්පාදු කරලා හරි විදුලිය කප්පාදු නොකර හරි ඉදිරියට යෑම තමයි සීලම අවශ්‍ය මේ උත්සාහයන් දරන්නේ. මම හිතනවා ඒක අපිට ඊළඟ සුමානේ ඇතුළත මට සඳුදම කියලා කියන්න අමාරුයි. මොකද සඳුදම කියලා කියන්නේ අවස්ථාවක් නැතිවීම දැන් අපි මේ තත්ත්වය යම් තාකුරට සමනය කරගෙන ඉදිරි සමානය දවස් 10 ඇතුළත නැවත මැයි මාසයේ වැස්ස ලැබෙනතුරු විදුලිය කපා ගැනීම අවම කරගෙන සහ නැති කරගෙන යෑමට සියලුම උත්සාහය මහජන උපයෝගිතා කොමිසම විශේෂව දරනවා කියන එක මම හිතන්නේ මහජනතාවට මම කැමැත්තෙන් කියන්නේ.